දියුතුරා කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම මට අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් ගැන. අපි ඒ ගැන මේ වෙලාවේදී පැහැදිලිවම කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියලයි මම අද වීඩියෝ එක ඔස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයත් එක්ක මම මේ වගේ දෙයක් ගැන කතා කරන්න ලෑස්ති වෙනවා. ඒ තමයි ඇත්තටම මේ සතියේදී සමාධිත හදිසියෙම ඉස්පිරිතාලෙන් දුරකතන ඇමතුමක් එන හේතුවක් ගැනයි මට අද වීඩියෝ එක හරහා කතා කරන්නට තිබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් ඉල්ලා සිටින්නේ. ඉතින් පහුගිය කාලේ ඔයාට මෙන්න මේ වගේ කාරණාවක් දකින්න ලැබුණ කියන දේ ගැන තමයි හොඳ ඉඟියක් ලබා දෙන්න කටයුතු සූදානම් කරගන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී අපිට සුවිශේෂී කාරණාවක් දැක බලා ගන්නට අවශ්‍ය කරන කාරණාවක් තමයි මට මෙතනදී හදාගන්න වෙන්නේ. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ. ඔයාට මේ ගැන මේ වෙලාවේදී ලොකු ප්‍රශ්නයක් ඒ තුලින් ලැබෙනවා කියන කාරණය තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්න වෙන්නේ. ඉතින් කොහොම වුණත් අනිවාර්යෙන් ඉදිරියට අපිට තව දෙයක් ඔයත් එක්ක කතා කරන්න ලැබෙනවා කියන කාරණය තමයි මම කතා කරන්න ලෑස්ති වෙන්නේ. මම මොන වගේ දෙයක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ. ඔයාට මේ ගැන සුවිශේෂී කාරණාවක් විදිහට කතා කරන්න මම ලෑස්ති වෙනවා. කොහොම වුණත් ඉදිරියේදී අපිට තව දෙයක් ඔයත් එක්ක කතා කරන්න පුළුවන් කියන කාරණය ගැන තමයි මට කතා කරන්න වෙන්නේ. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද කතා කරන්නේ කියන දේ ගැන හොඳ ඉඟියක් ලබා දෙන්න තමයි මම සූදානම් වෙන්නේ. ඉතින් ඉදිරියට අනිවාර්යයෙන්ම සුවිශේෂී කාරණාවක් අපිට කතා කරන්න පුළුවන් කියන එක ගැන තමයි අද වීඩියෝ එක ඔස්සේ කතා කරන්න හදන්නේ. ඉතින් කොහොම හරි මම අද ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ වගේ දෙයක් ගැන කියන එක මතක් කළ යුතුම දෙයක් විදියටයි කතා කරන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී අපිට සුවිශේෂී කාරණාවක් මෙතනදී කතා කරන්න ලැබුණ කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ. ඉතින් මම කියන්නේ අනිවාර්යෙන් ඉදිරියට ඊෂට කෝල් එකක් එනවා ඉස්පිරිතාලේ. ඒ එන්නේ අගස්තර සුවතාවයක්. ඒ කියන්නේ සිහි ආව කියන එක කියන්න. ඉතින් ඒ කෝල් එක ආපු වෙලාවේ ඉඳලා හරි සතුටින් ඉන්නේ ඊෂ. ඉක්මනින්ම රෝහල පැත්තට යයි කියලයි මට කියන්න වෙන්නේ.